දැන් මේ වෙනකොටත් ඔගොල්ලෝ දන්නවා ලංකාවේ පොඩි බිස්නසස් මයික්‍රෝ බිස්නසස් පුංචි බිස්නසස් කරන ඔයගොල්ලෝ වගේ කට්ටියට ලොකු ආයතනයක වුණත් තරග කරන්න ලේසි වෙන්න ඕන නිසා ෂබ්බුක් ඇප් එකක් භාෂා තුනෙන්ම පාවිච්චි කරන්න පුළුවන් විදිහට ලංකාවේ පළවෙනි වතාවට සිම්පල් බුක්ස් අපි නිර්මාණය කරලා තියෙනවා කියලා. ඉතින් මේ වෙනකොටත් ඔයාගේ Android phone එකකින් නැත්නම් Apple phone එකකින් Play Store එකට ගිහිල්ලා මේ ෂබ්බුක් ඇප් එක ඩවුන්ලෝඩ් කරලා ඇති කියලා අපි විශ්වාස කරනවා. ඉතින් මේ වීඩියෝ එක අපි කතා කරමු අපි බලමු කොහොමද මේ ඇප් එක ඔයා හරි විදිහට පාවිච්චි කරන්න කියලා. ඉතින් ඔයා ෂබ්බුක් ඇප් එක ඔයාගේ ෆෝන් එකට ඩවුන්ලෝඩ් කරලා මේක ක්ලික් කරලා වැඩේ පටන් ගන්න යනකොට ඔයා ප්‍රධාන වශයෙන් දේවල් දෙකක් කරන්න ඕනේ. පළවෙනියටම මේ පේන තැනින් ඔයාගේ බිස්නස් එකේ නම මොකක්ද කියලා දාන්න. දැන් මේකේ උදාහරණයකට විතරක් මෙතනින් එහාට බිස්නස් එකේ නම විදිහට සිම්පල් බුක්ස් කියලා මම දැනට ඔයගලන්ට උදාහරණයක් විදිහට පැහැදිලි කරන්නම්. දෙවෙනියට ඔයාට හුරු පුරුදු ඔයාට ලේසි තේරුම් ගන්න පහසු භාෂාව ඔයා සිලෙක්ට් කරගන්න ඕනේ. ඉතින් මේ පේන විදිහට මේ උඩ දකුණු පැත්තේ තියෙන අයිකෝන් එක ක්ලික් කරොත් ඔයාට පුළුවන් ඔයාට ලේසි ඕනම භාෂාවක් තෝරගන්න. සිංහල නම් සිංහල, තමිල් නම් තමිල්, ඉංග්‍රීසි නම් ඉංග්‍රීසි. මම දැනට මේක ඉංග්‍රීසි එකෙන්ම ඉස්සරහට පැහැදිලි කරන්න. ඉතින් ඔච්චරයි ඔය බේසික් දේවල් විදිහට කරන්න ඕන දේවල් දෙක. හරිම ලේසි. දැන් මීට අමතර මේ මොහොත වෙනකොට මේ ෂබ්බුක් ඇප් එකේ අපි තව ප්‍රධාන ෆීචර්ස් 8ක් ඔගොල්ලෝ වෙනුවෙන් නිර්මාණය කරලා තියෙනවා ඔයගොල්ලන්ගේ බිස්නස් එක ලේසි කරන්න. ඉතින් මේ ෆීචර්ස් 8 මොකක්ද? කොහොමද ඔය එක පාවිච්චි කරන්නේ? ෆීචර් නම්බර් 1. ඔයාට බලා ගන්න පුළුවන් මේ ෂබ්බුක් ඇප් එකේ මේන් ඩෑෂ්බෝඩ් එකට ආවම උඩින්ම පේන්න තියෙනවා you will give you will get කියලා. මේක ඉංග්‍රීසි වලින් දාලා තියෙන තමයි එම තියෙන්නේ. මේකෙන් ඔයාට කස්ටමර්ස්ලා හැමෝගෙම එකතුවක් විදියට ගත්තම බිස්නස් එකට කොච්චර සල්ලි එන්න තියෙනවද ඔයා කොච්චරක් දෙන්න තියෙනවද කියන එක වන් ෂොට් බලා ගන්න පුළුවන් කිසිම ගාණක්වත් හදන්න අවශ්‍ය නැහැ. ෆීචර් නම්බර් 2. මොකක්ද මේ පේන ඇඩ් කස්ටමර් බටන් එක? මේකෙන් සිද්ධ වෙන්නේ ඔයාගේ බිස්නස් එකේ ගනුදෙනුවක් වුණාම කස්ටමර් කෙනෙක් එක්ක අන්නේ කස්ටමර්ගේ නම්බර් එක ෆෝන් එකේ සේව් කරලා මේ පේන විදිහට ගිහින් අදාළ කස්ටමර්ව මේ ෂොප්බුක් ඇප් එකේ කස්ටමර් ලිස්ට් එකට ඔයාට දාගන්න පුළුවන්. ඒකට තමයි මේ ඇඩ් කස්ටමර් බටන් එක දීලා තියෙන්නේ. ඉතින් ඔයාට ඕන තරම් කස්ටමර්ස්ලා මේ විදිහට ලිස්ට් එකට දාගන්න පුළුවන් මේ ඇප් එකට. ඉතින් ඔයාට බිස්නස් එකේ කස්ටමර්ස්ලා කවුද කියලා දැනගන්න ඕන නම් මේ ලිස්ට් එකට විතරක් ගිහිල්ලා බලුවොත් ඔක්කොම දැනගන්න පුළුවන්. ෆීචර් නම්බර් 3. කස්ටමර් කෙනෙක්ගේ නම ක්ලික් කරාම මේ යටින් පේන ඇඩ් එන්ට්‍රි බටන් එක මොකක්ද? මෙහෙම. මේක ක්ලික් කරාම තමයි ඔයාට වෙච්ච ගනුදෙනුව ඇප් එකට දාන්න පුළුවන් වෙන්නේ. මේ පේන විදිහට ඇඩ් එන්ට්‍රි එක ක්ලික් කරාම ඇප් එකෙන් අහයි ඔයාට සල්ලි ලැබුණාද නැත්නම් සල්ලි දෙන්න දිනවද කියලා. ඒකෙන් එකක් සිලෙක්ට් කරන්න. මෙතන amount එක දාන්න, ගනුදෙනුව ගාන පොඩි description එකක් දෙන්න, date එක දාන්න, save කරන්න. හරිම ලේසි. Feature number 4. කස්ටමර්ගේ නම සිලෙක්ට් කරාම මොකද්ද මේ උඩින්ම තියෙන remind icon එක? දැන් ඔයාට සල්ලි දෙන්න තියෙන කස්ටමර් කෙනෙක් ඉන්නවා කියලා හිතන්නකෝ. එයාට සල්ලි දෙන්න තියෙනවා කියලා මතක් කරන්න රිමයින්ඩර් එකක් WhatsApp එකකින් යවන්න ඕන නම් මේ පේන විදිහට මේක ක්ලික් කරන්න පුළුවන්. දැක්කද? ඔටෝමැටිකලි මෙසේජ් එක ටයිප් වෙලාම එනවා. ෆීචර් නම්බර් 5. ඒක එහා පැත්තේ තියෙන මේ SMS ලෝගෝ එක ක්ලික් කරොත් WhatsApp එකකින් නෙමෙයි නිකන් normal message එකක් විදිහට උනත් ඔයාට කස්ටමර්ට ෆෝන් එකට රිමයින්ඩර් එකක් යවන්න පුළුවන් මෙසේජ් එකක් විදිහට. ෆීචර් නම්බර් 6. දැන් හිතන්න ඔයාට WhatsApp message එකක් යවලත් මදි normal message එකක් යවලත් හරියන්නේ නැහැ. ඔයාට ඕනේ කස්ටමර්ට කෝල් කරන්න. මේ පේන බටන් එක ක්ලික් කරොත් මේ ෂොප්බුක් ඇප් එකෙන්ම ඔයාට කස්ටමර්ට කෝල් එකක් උනත් ගන්න පුළුවන්. ෆීචර් නම්බර් 7. දැන් හිතන්න ඔයාගේ කස්ටමර් කෙනෙක් ඉන්නවා. ඒ කස්ටමර්ත් එක්ක ජීවිත කාලෙටම ඔයාගේ බිස්නස් එකත් එක්ක තිබ්බ ගනුදෙනු ඔක්කොම වන් ෂොට් බලා ගන්න. මෙන්න මේ තියෙන report button එක ක්ලික් කරාම ඔයාට තප්පර ගානකින් මේ ඔක්කොම transactions ටික බලා ගන්න පුළුවන්. ඊතරක් නෙමෙයි තන ඔයාට මේ customer එක ගිය සතියේ විතරක් වෙච්ච ගනුදෙනු විතරක් දැනගන්න ඕන නම් මේ පේන තැනේදී අදාළ සතිය පටන් ගත්ත දවසයි ඉවර වෙච්ච දවසයි දැම්මම අදාළ සතිය ගනුදෙනු ටික විතරක් filter කරලා ඔයාට report එකක් විදිහට පෙන්නයි. ඒ report එක ඔයාට උනා download කරන්න පුළුවන් phone එක නැත්තම් customer ට share කරන්නත් පුළුවන්. feature number 8. ඔය ආයෙත් main dashboard එකට ගියාම උඩ ඔයාට වෙනයි view report කියලා බටන් එකක් තියෙනවා. ඒක ඔයා ක්ලික් කරොත් ඔයාට අද දවසේ නැත්තම් මේ සතියේ නැත්තම් මේ මාසෙ ඔයාට කැමති ඕනම කාලයක් ඇතුළතදී වෙච්ච හැම ගනුදෙනුවක්ම, ඒ කියන්නේ කස්ටමර්ස්ලා හැමෝගෙම කලවමක් විදියට වෙච්ච ගනුදෙනු ඔක්කොම ඔයාට වන් ෂොට් බලා ගන්න පුළුවන්. ඒකට ඔයා report එකක් විදියට download කරලා ඔයාගේ phone එකේ දාගන්න උනත් පුළුවන් මේ app එක හරහා. ඉතින් ඔච්චරයි. ඕනම කෙනෙක්ට ලේසියෙන් තේරුම් ගන්න පුළුවන් විදිහට ඉතාමත් සරල විදිහට මේ ඇප් එක අපි නිර්මාණය කරලා තිනවා. ඉතින් ඔයා තාමත් මේක ඩවුන්ලෝඩ් කරලා නැත්නම් ඔයාගේ පොඩි බිස්නස් එක ලොකු ආයතනත් එක්ක තර්ග කරන්න මේ ඇප් එක ඔයාලා පාවිච්චි කරන්න කැමති නම්
වඩ Android phone එකක් තියෙනවා නම් කමක් නැහැ Apple phone එකක් තියෙනවා ඉතින් කපන්නේ Play Store එකට ගිහිල්ලා Shopbook කියලා type කරොත් මේ app එක ඔයාලට free download කරගන්න පුළුවන් ඒකේ link එකත් මම ඔයාලට description එකේ දාලා තියන්නම් මේක පාවිච්චි කරලා බලන්න ඔයාලට මොනවාරි ප්‍රශ්න feedbacks comments මොනවාරි දෙන්න තියෙනවා නම් ඒකට ගිහිල්ලා වෙනම number එකක් simple books අපි පාවිච්චි කරනවා ඔයාලට කතා කරලා ඔයාගේ අදහස් යෝජනා වුණත් අපිට කියන්න පුළුවන්